නැවතත් ඔබ අපේ සංවාදයට එකතු කරගන්නවා. පත්‍රිතුමා, දැන් මේ අපේ අපි මේ සුළු ජාතීන් මහ ජාතීන් කියලා ගත්තහම අපි අතරේ ඔය මොනවා කතා කළත් පුංචි සැකයක් තියෙනවා. මේ 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 මේගොල්ලෝ අපිට මොනවා කරයිද, මේගොල්ලොත් එක ඉන්න පුළුවන්ද, මේගොල්ලෝ අපේ ළමයින්ට මොනවා කරයිද කියන ඒ සැකයක් අපිට කොහෙන්ද ඇවිල්ලා තියෙනවනේ. මං හිතනවා මේක මේ මේ අපිට එකතු වෙච්ච අනවශ්‍ය දෙයක්. මේක තමයි මේ හැම දෙයකම මුල. මේ මේ සැකය, මේ මේ අවිශ්වාසය, මේ ඩවුට් එක, මේක මේවා මේවා නැති කරන්න ක්‍රමයක් නැද්ද? අපිට ඒව නැති කරන්න අවශ්‍ය ක්‍රමවේද තියනවද දැනට? දැන් අපිට තිබුණු දේම සමහරට අපේ ළමින්නත් යන්න පුළුවන්. ඔව්, ඒක පුංචි සැකයක් නෙමෙයි, ඒක ලොකු සැකයක්. ලොකු සැකයක්. ලොකු සැකයක්. භයානක සැකයක්. ඔව්, භයානක සැකයක් තමයි තියෙන්නේ. ඒකට හේතුවකුත් තියෙනවා දෙපැත්තම. ඔව්. ඒකට හේතු තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ කොහොමද ඒක निराකරගෙන අපි ඉදිරියට යන්නේ, නැත්නම් අපි කවදාවත් එතනින් ගොඩ එන්නේ නැහැ. ගොඩ එන්නේ නැහැ. ඔව්. ඉතින් සිංහල ජනතා අතර තියෙන සැකයක් තමයි දැන් ආයුධ සං මේ ව්‍යාපාරයක් තිබුණානේ, සන්නතන අරගලයක් තිබුණා. ඉතින් කවදාවත් ඒක තිබුණේ රට කඩන්න ව්‍යාපාරයක්. ඉතින් රට කැඩිද, මේගොල්ලන් තව පාරක් මේක පටන් ගනිද කියලා සැකයක්. ඒක සාධාරණ සැකයක්. දැන් දැන් මැද කාලයක් තිබුණානේ, ඒ නිසා ඒ සාධාරණ සැකයක්. ඉතින් දැමළ ජනතාව පැත්තෙන් බැලුවොත් කවදාක් මේක විසඳනවද දෙන්නේ නැහැ, ගිවිසුම් මසන් කරොත් ඒක ඊර්ලා දානවා කියලා ඒ වගේ ඒ ඉතිහාස බලලා ඒ සැකයක්කුත් තියෙනවා. ඉතින් මේ දෙකම නැති කරන්නට තමයි අපි බලන්නේ. දැන් කවුරුත් මොනවද කිව්වොත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ සෝෂල් කොන්ට්‍රැක්ට්. ඒකට මොනවා කියන්නේ සමාජ ගිවිසුමක්. සමාජ ගිවිසුමක්. ඉතින් ඒ වගේ එකක් අපි හදන්න පුළුවන් නම්, ඉතින් දෙමළ පැත්තෙන් අපි කියන්නේ කවදාවත් රට කඩන්නේ නැහැ අපි. ඒකයි මං කිව්වේ ඒකේ රාජ්‍යයේ මතය, මේ තේරුම ඒකයි. එකට තියෙන රටක්. ඉතින් අපි ඒකට එකඟ වෙනවා. ඒක තමයි අපි කිව්වේ නොබෙදෙනු රටක් කියලා කියනකොට අපි අපිම කිව්වා බෙදන්න නොහැකි රට කියලාකුත් දාන්න කියලා. ඔව් ඒක හරියි. ඒ සැකය निराකරන්න. අනාගතයටත් ඒක. ඔව් අනාගතයට. ඒ සැකය निराකරන්නට අපි ඒකට ඒකයි. ඒ වගේම දෙමළ ජනතා පැත්තෙන් බලනකොට ඒගොල්ලන් ඒ සැකය निराකරන්න තමයි හරි. බලය බෙදලා දෙනවා නම් ඒක අර්ථවත් ක්‍රමයක් හදලා නැවත ගන්න බැරි දුන්න එක නැවත ගන්න ආපහු ගන්න බැරි ක්‍රමයක් හදලා දෙන්න කියන එක. ඒක අපිට පුළුවන් වුණොත් මං හිතන්නේ අපි මේකෙන් ගොඩ වෙන්න පුළුවන්. මේ සැක මේ ඉතිහාසයෙන් අපිට ඇවිත් තියෙන සැකය, මේ අවිශ්වාසය අපි කරලා දාන්න පුළුවන්, නැති කරන්න පුළුවන්. මන්ට තේරෙනවා දැන් මට මගේ මගේ අත්දැකීමෙන් කියනවනම් මගේ පුංචි කාලේ අපි අපි ලැබපු අධ්‍යාපනයේ අපිට ඇත්තටම මට හිතෙනවා අපේ પરම්පරාවට දීලා තියෙන වැරදි අදහස් තියෙනවා. අපිට කොහෙන්දෝ එකතු වෙලා තියෙනවා මේ මේ දෙමළ මිනිසුත් එකට ඉන්න බෑ. මේගොල්ලෝ මේ වෙන ජාතියක් මේ අපේ රටට ඇවිල්ලා මේ අපිට කරදර කරනවා කියන අදහස වැරදි අදහසක් ඒක. ඒක අපිට පුංචි කාලේ තිබුණා. ඇත්තටම පුංචි කාලේ අපි බැලුවේ ද්‍රවිඩ ජනතාව කෙරෙහි කිසියම් ද්වේෂයක් අපිට දීපු එකකින්. මට හිතෙන මන් දන්නේ නැහැ ඒ ඒ ඒ තුලින් ආපු සමහර අයගේ එතනින් අයින් වුණේ නැහැ. සමහර අය දැනගෙන ඉගෙනගෙන ලෝකේ දැනගන්නකොට හිතනවා මේක වැරදි, මේ අපිට කියලා දීලා තියෙන අපිට දීලා තියෙන ආවාසිය වැරදි කියලා අපි තේරුම් ගන්නවා. නමුත් ඔක තේරුම් නොගන්න සමහර අය ඔක දිගටම තියාගෙන ඉන්නවා. දෙමළ ජාතිය කියන්නේ සතුරු ජාතියක්. ඒගොල්ලොත් එක හොඳින් ජීවත් වෙන්න බෑ කියන සංකල්පය අපේ પરම්පරාවේ සමහර අයට දීලා තියෙනවා. ඔය විදිහේ සංකල්පයක් සමහරට දෙමළ ජනතාවට දීලා තියෙනවද? ඒ වැඩිහිටි પરම්පරාව විසින් මේ සිංහල ජාතිය කියන්නේ මේගොල්ලොත් එක අපිට ඉන්න බෑ. පොඩි උදාහරණයක් කියන්නම්. දවසක් මම මේ පොළොන්නරුව මේ මේකට ගියාම මොනවද කියන්නේ ඒ පුරා නටබුන් නටබුන් තියෙන හරිය. ඔව් ඔව් ගියාම එතන මේ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් අපි එකගෙන ගියා. ඔව් ඉතින් තරින් දෙනින් කියනවා දැන් අපි ආවේ මේ දිවෙනට මේ කාලය තුල මේ සිංහල ගයිඩ් කෙනෙක්ද? සිංහල ගයිඩ් කෙනෙක්. ඔවුන් ආවේ මේ 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 කාලය තුල කියලා අපි ඒකින්ද අපිටයි ආයි. ඔව් අපි නෑ නෑ ඒව නෙමෙයි ඒ වෙන ඒ කියන විදිය we came around this time they came around this time කියලා explain කරනවා. ඔව් right.
කවද ඉසල්ලාව කියන එකන මේ ප්‍රශ්න එතන කියපු වෙලාවේදී තැමිල් ගිංස් මෙට ඉසල්ලාව කියලතම එය කිවේ හැබයි දේ අස් කියන්න දේ අස් තොට වෙනසක් වෙනසක් අපි කියන්න සිංහල එදි මම හිතුවා දැන් මේ ඒක එයා හිතාගෙන එහෙම කරන්න ඕනේ කියන එක නෙමෙයි. ඒකේ ස්වභාවයෙන් ඇවිත් තියෙනවා මේ এডুকেෂන් සිස්ටම් එකේ මේකේ ඒ වගේ වෙලා තියෙන්නේ. අපි නම් මේක අනිත් ඒක ඒගොල්ලන්. අපි සහ එයාලා කොට ඔයාලා එතනම වෙන් කරගෙන. ඒක වෙන් කරනවා. ඔව් මං හිතන්නේ ඕක තමයි මං හිතනවා මේ සියලුම ප්‍රශ්නවල අපේ මේ මූලික අධ්‍යාපනය අපිට පුංචි කාලේ දීලා තියෙන ආභාෂයේ වැරද්දක් තිබිලා තියෙනවා. මං හිතන්නේ ඒක දැන්වත් එන ළමින් අපි නිවැරදි කරන්න ඕනනේ. ඔව්. ඔව්. ඔව් ඒක කරන්න ඕනේ. මේ අධ්‍යාපන දුරෙන් උඟක් වෙනසක් කරන්න ඕනේ. රට ස්වභාවය මොනවාද කියන ඒ අත්දැකීම් හරි ආකාරයට අපේ ළමයින්ට උගන්වලා දෙන්න ඕනේ. මම හිතනවා අපේ අධ්‍යාපන පද්ධතිය ඕක නෑ මන්ත්‍රීතුමා. ඒක තමයි මම හිතන්නේ අපි අතුල් කරන්න මේ සහජීවනයේ කියන එක. අපි කොහොමද එකිනෙකා සමග සහජීවනයෙන් ජීවත් වෙන්නේ? අපේ රට මිශ්‍ර ජාතික, මිශ්‍ර ආගමික, මිශ්‍ර භාෂිත, ඒ කියන්නේ ලැන්ග්වේජ් තියෙන මිශ්‍ර කල්චරල්, මිශ්‍ර සංස්කෘතික රටක් කියන එක පුංචි කාලේ ඉඳලම දෙන්න ඕනේ. අපි අනිත් අයත් එක්ක මේක බෙදා ගන්න ඕනේ. මේ අනිත් අය අපේ සතුරු නෙමෙයි කියන අදහස ඇත්තටම දෙන්න ඕනේ. ඒක අපි දකුණේ සිංහලයටත් දෙන්න ඕනේ, උතුරේ දෙමළයටත් දෙන්න ඕනේ. මට හිතෙනවා ඒ ගෞරවය කරන්න එක. ගෞරව කරන්න. අනිත් අය කොහොමද ගෞරවය කරන්නේ කියන එක. ඒක තමයි අපිට නැත්තේ. බොහෝ වෙලාවට ඔබතුමා හිතන්නේ නැද්ද මේ අපේ දේශපාලන නායකයෝ මේක මේ හරි ලේසි දෙයක්නේ. ඔක්කොම දන්නවා මේ සිංහල ජාතිය තමයි මේ රටේ වැඩි ජාතිය. ඒකින්ද සිංහල මිනිහාගේ කැමැත්ත ගත්තොත් දිනන්න පුළුවන් කියන අදහස තියෙනවානේ. ඒකින්ද බොහෝ වෙලාවට අපේම නායකයෝ මේ ජාතිවාදය ගන්නවනේ. අපි ජාතිය වෙනුවෙන්, අපි සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නේ රට බේරගන්නේ අපි මේක සිංහලයින්ගේ රට කියලා අපේම ජනතාව නොමග යවමින් අර මැතිවරණයට ඡන්ද ලබා ගැනීමේ ව්‍යාපාරයකට යෙදෙනවානේ අපේ සමහර අය. අපි ඒක ඇත්තටම අපි හෙලා දකිනවා මේ රට ආදරය කරන සාමකාමී ඒකට උඩට එන්න ඕනේ. ඒකෙන් ඉහළට එන්න ඕනේ. අපි කියලා වචනය භාවිතා කරන වෙලාවේදී හැම එකනම ඒකට ඇතුල් කරන්න ඕනේ. අපි කියන්නේ ඔක්කොම කියන එක. ඒම වුණා විතරයි අපි එක රට කියලා අපි කියන්න පුළුවන්. දැන් මන්ත්‍රීතුමා දැන් අපිට දැන් ඔය මහා ජාතිය සිංහල ජාතිය දැන් මම සිංහල ජාතිය නියෝජනය කරනවා නම් එහෙම අපිට දීලා තියෙන ඔය අපේ නායකයෝ සමහර දේශපාලන නායකයෝ ඔක්කොම නෙමෙයි සමහර දේශන නායකයෝ ඔය පාවිච්චි කරන වැරදි ආයුධේ ජාතිවාදේ ඕක දැන් උතුරෙත් වෙනව නේද? දෙමළ ජනතාව ආමන්ත්‍රණය කරනකොට දෙමළ නායකයෝ සමහර ලාවට අපි දෙමළ ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නේ අපි තමයි ඔයගොල්ලන්ගේ ගැලවුම් කොහොම එහෙමත් තියෙනවා නේද? තියෙනවා. අනික ඒකට මා ජනතාවගේ කැමැත්තත්තුකුත් තියෙනවා. මොනවද සුළු ජාතිකයන්ට තියෙන සැකය වැඩිනේ සාමාන්‍ය කොමොනොත් එක. ඉතින් ඒගොල්ලෝ මාන්නේ මේ වගේ අපි කියලා රටේ ප්‍රධානියා කියනවා නම් සිංහලයේ මම ආරක්ෂා කරනවා කියලා කිව්වොත් එහෙනම් අපිට කවුද? අපි බලා ගන්න කවුද? අපිව වෙන් කරලා නේද තියන්නේ කියලා ඒ මතය ඉහළට එන්නේ. ඒ නිසා ඒ ඉන්න දේශපාලන නායකට ලේසි වෙනවා අපි තමයි ඕගොල්ලන්ව බලාගන්නේ මේ ඉන්න සිංහල නායකයෝ ඒ නෙමේ කියන අදහස ලේසියෙන් ඒ කියන්න පුළුවන්. ඒ නිසා තමයි රට එකට තියෙන්න ඕනේ නම් අපි බලයෙන් තියාගන්න පුළුවන්. ඒක වෙන එකක්. හැබැයි හිතවත්කම එන්න ඕන නම් හැම දැමන සිටිසන් උත් මේක මගේ රට කියලා ආඩම්බරයෙන් කියන වාතාවරණයකට අපි එන්න ඕනේ. ඒකට පසුබිම හැදිලා තියෙනවා. ඒක හරි. සුළු ජාතියෙකුට වුණත් දෙමළ හෝ මුස්ලිම් හෝ අර ජන සංඛ්‍යාවෙන් අඩු පිරිසකට වුණත් හිතන්න මේක මගේ රට කියලා ඒක ඉහලින් ඒ සුදුසුකම එහෙම හිතන්න පොළඹවන්න ඉඩ තියන්න ඕනේ. එහෙම නැතුව නෑ. ඔයගොල්ලෝ සුළු කොටසක් ඔයගොල්ලන්ට අයිති සුළු දෙයක් අපිට ඉතර නෑ කියන අදහස දුන්නොත් එහෙම ඒ අඩුව තේරෙනවා. ඉතින් අපි කියලා කිව්වම ඔබතුමා කිව්වා වගේ අපි කියන්නේ අපි සියලු දෙනාම. ඒක මට හිතනවා අධ්‍යාපන ක්‍රමයේ ඉඳලාම ඕක අධ්‍යාපන ක්‍රමයේ
තමයි වැදගත්. බොහෝ වැදගත් අධ්‍යාපන ක්‍රමය. ඒ ඒ ඒ මතය ඒ වගේ වෙනස් වෙන්න ඕනේ. අනිත් එක මම හිතුවා දැන් මේ භාෂාව කියන එකත් උතනදී ටිකක් බලපානවානේ දැන් ඔබතුමා අපිත් එක්ක සිංහලෙන් කතා කරනවා. නමුත් දැන් අපි උතුරු කරේට ගියොත් එහෙම බොහෝ වෙලාවට අපිට සිංහලෙන් කතා කරන්න බෑ ඒ ජනතාව එක්ක. ඒ වගේම තමයි දැන් අපිට දෙමළ තේරෙන්නේ නැහැ වගේ දෙමළ සමහර අයට සිංහල තේරෙන්නේ නැහැ. නමුත් අපි මේ මිශ්‍ර ජාති එක ඉන්න රටක් හැටියට අපි එකිනෙකාට මේ භාෂාවල් සුළු වශයෙන් හෝ මම කියන්නේ නැහැ හැමෝම බොහොම ඉහළින් කතා කරන්න ඕනේ කියලා දැන් ඔබතුමා අපිත් එක්ක හොඳ සංවාදයක යෙදෙනවානේ. අඩු ගානේ කතා බහ කරන්න හරි කියන දේ තේරෙන්න හරි තත්ත්වයකට හරි අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. ඒක නම් දැන් පටන් අරගෙන තියෙන්නේ. ඒක තාම හරි ආකාරයට ඉස්සෙල්ලා ගෙනිලා නැහැ. හැබැයි සිංහල උගන්වනවා ඇතර මෙතන අනිත් අයට දැබල ඒ පොලිසි එකක් තියෙනවා. හැබැයි ඒක හරිය තියෙන්නේ භාෂා දෙකක්නේ. ඒක භාෂා දෙකක් ඉගෙන ගන්න එච්චර ඉංග්‍රීසි සරි හරි භාෂා තුනක් ඉංග්‍රීසි නිකන් කෝඩිනේටින් නේ කොමාරි ජාත්‍යන්තර මොකටත් ඉංග්‍රීසි ඕනේ. ඉතින් භාෂා තුනක් නේද ඉන්දියාව දිහා බලන ඉන්දියාවේ තියෙන භාෂා කීපය තියෙනවද 100කට වැඩි 100ට වැඩි 1300ක් ඒ ඩයලෙක්ට්ස් ඔක්කොම එකතු කරානක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට මම ඉන්දියාවේ ට්‍රැවල් කරන වෙලාවෙ කාර් එකේ රේඩියෝ එකේ ආනකොට මේක හින්දි චැනල්ද තමිල් චැනල්ද ඉංග්‍රීසි චැනල්ද කියලා කියන්න බෑ. එයා මේ තුනෙන්ම කතා කරනවා. දැනට උනත් දැන් හින්දි කතා කරන්න උනත් ඔය අපේ නළුනිලියම කතා කරන අපි අහලා තියෙනනේ ඒගොල්ලෝ ඇඟේ තියෙන නිකන් ඔව් වික්ටර් රිසර් කතා කරන්නේ. මේක ඇයි වැරද්දක් නැහැ ඉතින්. ඔව් ඒක ලැන්ග්වේජ් එක කියන්නේ මේ ඔව් කමියුනිකේෂන් එකක් නේ. ඔව් ඒක තමයි. දැන් ඇත්තටම මේ 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 ඒ ඒ දැන් උතුරේ පාසල්වල මන්ත්‍රීතුමා සිංහල භාෂාවක් හැටියට උගන්වනවද? ඔව් උගන්වනවා. හැබැයි ඒක ටීචර්ස් නෑ ඒ ප්‍රශ්නේ තියෙනවා හැම පැත්තෙම තියෙනවා. ඉතින් ඒක ඒ ඒ ඒකට රජයේ ටිකක් මැදිහත් වෙන්න ඕනේ සල්ලි වෙන් කරලා ඒක ට්‍රේන් කරන්න ඕනේ. ඒ වගේ දෙපැත්තම අපිට ඇත්තටම ගුරුවරු එහෙම බෙදා ගන්න පුළුවන් නම් මට හිතෙනවා අපි ඔක කරන්න ඕනේ යෝජනාවක්. මේ අපි මේ විදිහට දැන් උතුරෙන් අරගෙන උතුරේ අපිට ඉන්නවනේ අධ්‍යාපනය ලැබපු විශාල පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලෝ අරගෙන දකුණේ පාසල් වලට අනිවාර්යෙන් දෙමළ ගුරුවරයෙක් ගන්න පුළුවන්. ඒ වගේ දකුණෙන් අරගෙන සිංහල උතුරේ සියලුම පාසලකට සිංහල ගුරුවරයෙක් ගන්න පුළුවන්. ඒක මගේ පුතා රෝල් කොලෙජ් එකේ චයිනීස් ඉගෙන ගත්තා. ජපනීස් ඉගෙන ගත්තා. සිංහල උත් පොඩ්ඩක් ඉගෙන ගන්න. ඔබතුමා නෑ මගේ පුතා දැන් ඉස්කෝලේ හරි. ඉතින් මම හිතන්නේ දැන් චයිනීස් ලැන්ග්වේජ් ඉස්සෙල්ලා ජපනීස් ලැන්ග්වේජ් ඉස්සෙල්ලා සිංහල භාෂාව හොඳට යට වුණා දුන්නොත් ඒක තමයි. ඒක මේ රටේ තියෙන භාෂාව. රටේ තියෙන භාෂාව. ඒක තමයි. කෙටි විරාමයකට මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා ඔබතුමා නියෝජනය කරන්නේ TNA එක්සත් ද්‍රවිඩ සන්ධානය. මේක මේක දේශපාලන පක්ෂයක් නෙමෙයිනේ. දේශපාලන පක්ෂ කීපයක එකතුවක්නේ. ටෙලෝ ACTC TULF EPARLF ප්ලොට් වගේ පක්ෂ කීපයක තවත් තියෙනවද මන් දන්නේ නැහැ. එතකොට මේ මේ මේක ඇති කරනකොට තිබුණු මේ දෙමළ සන්ධානයේ තිබුණු කණ්ඩායම් ඔක්කොම දැනටත් ඒ විදිහට ඉන්නවද TNA? නෑ. ඒක පටන් ගත්ත වෙලාවේ දේශපාලන පක්ෂ තුනක් තිබුණා. පස්සේ හතර වුණා. 2011 කාලයේදී ඒක පහක් නැත්නම් හයක් වුණා. දැන් නෑ පහක් වුණා. ඒ කෙනෙක් අයින් වුණා. ඊපස්සේ පහක් වුණා. දැන් තුනකට දැන් කොටුවලා පක්ෂ තුනක් තමයි දැන් දමන ජාතික සන්ධානයේ ඉන්නේ. TULF EPRLF වෙන් වෙලා ගිහිල්ලා ACTC 2010ට ඉස්සෙල්ලාම 2010 වෙන් වෙලා ගියා. එනමුත් TNA කියන මේ සන්ධානය තමයි තාමත් මේ ප්‍රධාන
දේශපාලන කණ්ඩායම් වශයෙන් ඉන්නේ උතුරු සහනය නේද දෙමළ පළාත්වල. එතකොට ඒක ඇතුළේ තියෙන ඒ පක්ෂ වෙන වෙනම වැඩ කරනවද? නෑ, අපි දැන් මැතිවරණය එකටයි එකටයි. ඒකට IT එකේ කියන්නේ අපේ ඊළඟයි තමිල රස කච්චි තමයි ප්‍රධාන පක්ෂය. ඔව්. ඉතින් ඒ සිම්බල් තමයි අපි මැතිවරණයට භාවිතා කරන්නේ. අනිත් අය එකතු වෙලා මේ සංසන්දනයක් හදලා තියෙන්නේ. අපේ විපක්ෂ නායක හැටින් සම්බන්ධ මැතිතුමා මොන කණ්ඩායමටද අයිති? ඊළඟේ තමයි රස කච්චි IT එකේ. මමත් ඒ පක්ෂයටම අයිති. එතකොට මන්ත්‍රීතුමා, දැන් ඔය විවිධ දේශපාලන කණ්ඩායම් අතරේ දැන් LTT කියලා කණ්ඩායමක් හිටියනේ. ඒගොල්ලෝ දැන් මේ 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 සම්දාන වලට කණ්ඩායම වලට අයිති වුණේම නැද්ද? නෑ, මේ අනිත් අයනුත් ඒ ආයුධ සන්නද්ධ කණ්ඩායම් වශයෙන් තමයි ITA 87ට පස්සේ තමයි 13 වෙනි සංශෝධනයට පස්සේ තමයි ඒගොල්ලන් ආයුධ තියලා මේ ප්‍රජාතන්ත්‍රවාදයට ආවේ. ටෙලෝ ප්ලොට් EPRLF ඒ ඔක්කොම ඉස්සෙල්ලා ආයුධ සන්නද්ධ ව්‍යාපාර. නමුත් ඒගොල්ලෝ සන්නද්ධ අරගලේ අතහැරලා ඒ කාලේදී. ඔව්. දැන් LTT ඒ කණ්ඩායමෙන් හිටපු කීප දෙනෙක් දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ ඩෙමොක්‍රටික් වොරියර්ස් ප්‍රජාතන්ත්‍රවාදයේ වාද සටන්කාමී කියලා එකක් දැන් හදලා තියෙනවා. ඔව් ඔව්. ඒගොල්ලන් 2015දී ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මැතිවරණ තරඟ කරන්න ඕනේ කියලා ඉල්ලුවා. අපි ඒක ඒ වෙලාවේ අපි ප්‍රතික්ෂේප කරා. නමුත් දැන් පළාත් පාලන ආයතන මේ මැතිවරණට අපි ඒගොල්ලන්වත් එකතු කරලා තියන්නේ. එනමුත් තියෙන්නේ ඒක තව පක්ෂයක් හැටියට අපි ඒගොල්ලන් ඇතුළු වෙලා නැහැ. නමුත් අපේ ලිස්ට් වලින් වෙන්වෙන් තැන්වල ඒගොල්ලන්ගේ නියෝජිත කීප දෙනෙක් අපි දාලා තියෙනවා. ඒකට හේතුවක් තමයි ඒගොල්ලන් දැන් 2015 අපි ගෙන් ඉල්ලුවා. ඒ කාලේ අපි බැලුවා ඒගොල්ලන් මුළුම්ම ආයුධ මේ ක්‍රියාවලියෙන් ඉවත් වෙලා දැන් පුනරුත්ථාන ගත්ත අය හොඳට සමාජයෙන් ජීවත් වෙන අය. ඉතින් ඒගොල්ලන්වත් අපි ප්‍රජාතන්ත්‍රවාද ක්‍රමයට ඇතුල් කරන එක හොඳයි කියලා දැන් ටිකක් අයව අපි එකතු කරලා තියන්නේ. දැන් මන්ත්‍රීතුමා, අපි දැන් LTT ගැන කතා කරපු නිසා දැන් අපි LTT එක අපි හඳුන්වන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් හැටියට. ඇත්තටම ඔබතුමන්ලාගේ කණ්ඩායම අපි හඳුන්වනවා දේශපාලන කණ්ඩායම හැටියට, ප්‍රජාතන්ත්‍රවාදයේ සමග සිටින. දැන් යුද්ධයෙන් පසුව LTT පරාජයෙන් පසුව LTT කියලා LTT ඇත්තම නීතියෙන් තහනම් කරපු සංවිධානයක් දේශීය සහ විදේශීය වශයෙන්. නමුත් ඔවුන් නිල නොවන වශයෙන් හැටියට ඔවුන් තහනම් කළාට පස්සෙත් ක්‍රියාකාරී වෙヒටියනේ. ඔවුන් තාම ඒ ක්‍රියාකාරකම් ගෙන යනවද? එහෙම සාධක තියනවද? මේ රටේ ඒ වගේ එකක් නැහැ. ඔව්. කිසිම ප්‍රයත්නයක් නැහැ ඒ වගේ. ඔව්. මේ රටෙන් පිට හිටපු LTT නායකලුත් දැන් දෙකට තුනට කැඩිලා ඉන්නවා තමයි අපි දැනගන්න පුළුවන් ආකාරයේ ඉන්නේ. ඒක මට හරියට කියන්න බෑ. හැබැයි පිටත් LTT කියලා කණ්ඩායමක් නැහැ. එහෙම ඉන්න බෑ නේද? තානම් නේ දැන් කොහොමද? තාන වුණොත් ඉතියානේ. ඔව්, ඉතියානේ. ඔව්, ඒ වගේ එකක් නැහැ. ඔව්. නමුත් ඒ සමාජිකයින් වෙන කණ්ඩායම් හැටියට වෙන නම් වලින් බෑ. ඔව්, ඒව ඉන්න පුළුවන්. ඒකයි මං කිව්වේ දෙකට තුනට කැඩිලා වෙන ආකාරයට ක්‍රියා කරනවා කියලා අපිට සමහර වෙලාවට ආරංචි වෙනවා. හැබැයි මෙහි ඒ වගේ පොඩ්ඩක්වත් ඒකට ඉඩ නැහැ. ඒ නිසා එළියෙන් ඒ වගේ ක්‍රියා කරොත් මං හිතන්නේ ඒක මෙතනට ඒක බලපෑම වෙනවා කියලා. මම ඔබතුමා කියන්නේ දැන් ලංකාව ඇතුලේ එහෙම ක්‍රියාකාරකම් නැහැ. නමුත් පිටරට ඒ වගේ පිටරටේ ඉටපු අය ඉන්නවා. ඔව් ඔව්. ඒ නිසා ඒගොල්ලන් මොන මතයෙන්ද ඉන්නේ කියන එක අපිට කියන්න අමාරු. ඔව්.
අපි කවුරුත් දන්න දෙයක් තමයි ඇත්තටම දැන් මේ කලබල තියෙන යුද්ධයේ අවාසනාවන්ත යුද්ධයේ තියෙන කාලේ වුණත් හුඟක් මෙහෙන් නෙමෙයි ඇත්තට පිටරට වලින් තමයි හුඟක් දේවල් සිද්ධ වුනේ ඒගොල්ලන්ට ආයුධ සැපයුවේ උපදෙස් දුන්නේ කළමනාකරණය කළේ හැම දෙයක්ම සාකච්ඡාවලට ගියේ විදේශීය රටවල් සමග ගනුදෙනු කළේ ඒකත් වැදගත් ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෙමේ වැදගත් කරුණක් මේ අපේ ඩයස්පොරා කියන එක ඒක දැන් ලක්ෂ 13ක් වගේ ඉන්නවා මෙතන ගිහිලා ඒ ලොකු ගාණක් ඒගොල්ලන් ගියේ 58න් පස්සේ 77න් පස්සේ නැත්නම් 83න් පස්සේ මේ වෙච්ච ඒගොල්ලන්ට එරෙහිව තිබුණු මේ මොනවාගේ වයලන්ස් නිසා පිටරටට ගියේ ඒ නිසා ඒගොල්ලන් නැචරලි ඒක ඒගොල්ලන්ට මේ රට ගැන මතයක් තියෙනවා ඒගොල්ලන් කියන්නේ ඒ ජීවත් වෙන රට වලින් ශ්‍රී ලංකන් කියලා කියන්නේ නැහැ. ඔව්. මම ඉස්සෙල්ලා කියපු වගේ ඒගොල්ලන් කියන්නේ ඕස්ට්‍රේලියන් තමිල්, කැනේඩියන් තමිල්, බ්‍රිටිෂ් තමිල් ඒ වගේ තමයි කියන්නේ. මොනවද මේ රටත් එක්ක තියෙන සම්බන්ධය සම්පූර්ණයෙන්ම සම්පූර්ණ අතහැරලා කියන්නේ. ඔව්. හැබැයි එතර දැන් අපි ඒගොල්ලන් දෙක උගක් දැන් වෙලාව සාකච්ඡා කරලා තියෙනවා. ඒගොල්ලන් බොහෝ අයට ආසයි නැවත ලංකාවට එන්න නැත්තම් ඒ හිටියොත් ඒ සම්බන්ධතාවය නවීකරගන්න. ඔව්. ඉතින් හැබැයි ඒකට මේ අපිත් මේ රටේ පුරවැසිය කියන ඒ ඒ ඒ ආඩම්බරෙන් කියන්න පුළුවන් වාතාවරණයක් තිබුණොත් තමයි ඒක හරි වෙන්නේ. ඒක සාර්ථක වෙන්නේ. ඉතින් අපි මෙතන මේ ඉන්න අයත් එක්ක අපි මේ බලය බෙදා හරින් මේ ක්‍රමය තුළ මේ ජනවාරික ප්‍රශ්නයට අපි හරි විසඳීමක් හොයන්න පුළුවන් නම් ඒ සතුරුගමත් නැති වෙනවා. ඒ මතයෙන් තමයි ඒගොල්ලෝ ඉන්නේ. සුළු කොටසක් ඉන්නවා මොන වුණත් අපි එකතු වෙන්න බෑ කියන මතයෙන්. හැබැයි බොහෝ අය ඉන්නේ මේක සාර්ථක වුණොත්. හැබැයි ඒගොල්ලන්ට සැකයක් තියෙනවා. මේ කවදාක් මේක හරි වෙන්නේ කියන ඒ මතයනුත් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ වැදගත් ප්‍රශ්න දැන් අපි ඉදිරියේ තියෙන්නේ මේ නව අන්ඩර්ග්‍රවුන්ඩ් රස්සාව තුලින් හෝ ඒ වගේ ක්‍රියාවලින් තුල ජනවාරික ප්‍රශ්නයක් මේ රටේ යලි ඉදිරියට නැහැ කියනලා අපි නිරාකරණ කරන්න ඕනේ. නිරාකරණය කරන්න ඕනේ. ඔව්. දැන් මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වා දැන් ඔය පිටරටවල ඉන්න අපේ ඩයස්පොරාව ඕස්ට්‍රේලියන් තමිල්, ලන්ඩන් තමිල්, ඇමරිකන් තමිල්, ෆ්‍රෙන්ච් තමිල් එහෙම හඳුන්වන්නේ. දැන් අපි ලංකාවෙත් ඉන්නෝ නේද? අපි තුමුකු දැන් අපි කඳුකරේ ගත්තොත් එහෙම. කඳුකරේ ඉන්න ද්‍රවිඩ ජනතාව ඔවුන් ඉන්දියන් තමිල්. ඉන්දියන් තමිල් හැටියට නෝ හඳුන්වන්නේ. ඒ වුණාට ඒගොල්ලෝ අපේ නේ ඒගොල්ලෝ දැන්. නේද? අපේ කියලා දැන් අපි කියනවානේ. ඔව්. දැන් ඒකයි තිබුණු පළවෙනිම තිබුණු ප්‍රශ්නය 1949 දී අපිට නිදහස් ලැබුණ ගමන ඒගොල්ලන්ගේ ප්‍රවාසී භාවය අහෝසි කරා. ඡන්දේ තිබුණා. ඒ පළවෙනි පාර්ලිමේන්තුවේ 7 දෙනෙක් දෙරින්පත් වුණා හිටියා. ඒගොල්ලන්ගේ මේ සිටිසන්ෂිප් උත් නැති වුණා. ඉතින් ඒකත් කරේ මේ බෞතර බලය නිසා. ඒකත් එක්ක තමයි අපේ පක්ෂය ඉපදුනේ. ඔව් ඔව්. ඊළඟේ තමරසිකච්චි ඉපදෙන්න මේ හේතුනේ ඒ සිටිසන්ෂිප් ඇක්ට් එක. ඒකත් එක්ක තමයි කිව්වේ නම් දැන් මේක මේගොල්ලන්ට උනනත් අපි තමයි අනිත්තරේන්නේ වෙන්නේ අපිට කියලා තමයි මේ තමරසිකච්චි කියලා මේ ෆෙඩරල් ක්‍රමයක් හදන්න ඕනේ කියලා මතය ආවේ. ඉතින් ඒ පසුබිම තුලින් තමයි මේ ඉන්දියන් ඩැමිල් කියන වචනයත් තිබුණේ. ඒක 1987 දීත පස්සේ තමයි ඒගොල්ලන්ට නැවත ප්‍රවාසිකා දෙන
පටන් ගත්තේ. ඉතින් ඉතින් ඒකත් අපි බලන්න ඕනේ. අපි නිකම්ම කිව්වොත් වැරක් නැහැ. ඇයි ඕගොල්ලන් ඉන්දියන් ටැමිල් කියලා කියනවා? අපි තමයි කිව්වේ ඕගොල්ලන් ඉන්දියන් ටැමිල් කියලා බ්‍රෝසිකා අවුසි කරේ. හරි දැන් ඒක නිවැරදි වෙලා තියෙන නිසා ඒ වචනේ තව වළංගු නැහැ දැන්. නෑ වළංගු නැහැ. ඒක පොඩක් පොඩක් අපි මම හිතනවා ඒක ටික ටිකක් ඒක දැන් ඒක ඒක බයිදා කරන්නේ නැහැ ඒගොල්ලන්. ඒගොල්ලන් දැන් මලේ තමුල් ඒ කඳුරට මන්ත්‍රීතුමා දැන් අපි පසුගිය මැතිවරණ ගැන හිතුවත් එහෙම 2015 ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක්නේ. අපිට ඊට කලින් හිටපු අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු රජයේ කෙරෙහි ද්‍රවිඩ ජනතාවගේ ගැටුම් තිබුණා, මතභේද තිබුණා, කලකිරීම තිබුණා. ඒ නිසාම වෙන්න ඇති සමහර වෙලාවට 2015 මැතිවරණයේදී හුඟක් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග එකතු වුණා. ඇත්තටම මෙතුමාගේ ජයග්‍රහණයේ එක් සාධකයක් ද්‍රවිඩ ජනතාව විශේෂයෙන් උතුරු නැගෙනහිර. ඔබතුමන්ලා ලබපු ජයග්‍රහණය, අපි ලබපු ජයග්‍රහණය, ඔබතුමන්ලා කියන්නේ නෙමෙයි අපි ලබපු ජයග්‍රහණය ගැන උතුරු නැගෙනහිර ජනතාවගේ සෑහීමකට පත්වීමක් තියෙනවද ඔබතුමන්ලා අපේක්ෂා කරපු දේවල්? ඒක සෑවීමට පත් වෙලා ඉන්නවද නැත්ද කියලා එක වචනයෙන් කියන අමාරු. බොහෝ දේවල් ඒගොල්ලන් බලාපොරොත්තුව තාම ඉෂ්ට වෙලා නැහැ. කිසිම දෙයක් ඉෂ්ට වෙලා නැහැ කියලා කියන්න බෑ. මං හැමකටම කියන්නේ මේ වගේ half full glass එක. මේක half full කියලා කියන වෙලට තව එකෙක් කියන උනම් half his කියලා කියන උනම් half empty කියලා කියන උනම්. ඉතින් ඒ වගේ තත්ත්වය තමයි ඉන්නේ. විශ්වාස උඩ ඒ ඡන්දය දුන්නා. හැබැයි ඒ අපිට වෙන විකල්පයකුත් තිබුණ නැහැ ඒ වෙලාවේ. මං දැක්කා දැන් මෑතකේදී අවුරුදු තුනකට ඉස්සෙල්ලා කවුරුත් සිංහල මේ මාධ්‍යවේදී කෙනෙක් තමයි ලියලා තිබුණේ මැතිවරණ මේ ප්‍රකාශනය ආවට පස්සේ, මේ තීරණය ආවට පස්සේ, රිසල්ට් එක ආවට පස්සේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත නිර්මාණය කරන්නට දැමළ මුස්ලිම් මේ සුළු ජාතිකයන් තමයි උදව් කරේ කියලා කරා කියලා. ඉතින් ඒකත් වැදගත් දෙයක්. ඒක ඒගොල්ලන්ගේ දේවල් ඉෂ්ට කරන්නට විතරක් නෙවෙයි, රටම නැවත ප්‍රජාතන්ත්‍රවාදයට මාර්ගයට ගේන්නට ඒගොල්ලන්ගේ කන්ට්‍රිබියුෂන් එකක් කියලත් කියන්න පුළුවන්. හැබැයි දැන් රට නැවත ප්‍රජාතන්ත්‍රවාදයට ගේන්න කියන්නේ දැන් ඔබතුමන්ලා හිතනවාද 2015 කලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ කියලා? ඔව්, ඒ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත් වෙලා වෙන මාර්ගයෙන් ගියාගෙන ගිය රටනේ. 18 වෙනි සංශෝධනය දී අපි බැලුවොත් ඒක උදාහරණයක්. එතකොට 2015 මැතිවරණයේදී ඔබතුමන්ලාට මහින්ද රාජපක්ෂ රජය ඔබතුමන්ලාට කියලා මම හඳුන්වන්නේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව ගැන කලකිරීමට තිබුණු හේතුව මොකක්ද ඇත්තටම? දැන් LTT සංවිධානයේ සමග ඔබතුමන්ලාගේ සම්බන්ධයක් නැත්නම් එතුමාගේ සම්බන්ධයක් නැහැ කියලත් කියන්න බෑ. සම්බන්ධය කියන්නේ මේ ජනවාරික ප්‍රශ්නයට විසඳීමක් කියලා එක ප්‍රශ්නයක් තිබුණ නිසානේ ඒගොල්ලන් වෙන මාර්ගයක් හොයාගත්තේ. අනික ඒගොල්ලන්ගේ ඉලක්කයනුත් වෙනම රාජ්‍යයක් පිටවෙන. ඒකට අපි එකඟ වෙන්නේ නැහැ. අපි හැබැයි මේ ප්‍රශ්නයක් තියෙනවා ඒක නිරාකරණය ඕනේ කියන එකේ මත එකට තිබුණා. දැන් LTT නැති වුණාට පස්සේ ඒ ප්‍රශ්න තාම තිබුණානේ. ඒ ප්‍රශ්න නිරාකරන්නට එතුමා මොනවත් පියවර ගත්තේ නැහැ. අපිත් එක්ක සාකච්ඡාවක් තිබුණා 2011 වර්ෂය පුරාම. ඒ සාකච්ඡාව නිකම් ඇවිල්ලා වාඩිලා කතා කරලා ගියා නේද? මොනවත් කරේ නැහැ. අනික යුද්ධයට පස්සේ යුද්ධය නිසා බොහෝ දේවල් කරන්න තිබුණා. අපි පළාත්වල විනාශයටපත් වෙලා තිබුණා. මේ අතුරුදාන් වෙච්ච අයගේ ඥාති නිටියා ඉඩම්මත් තිබුණා. ඉතින් ඒවා අපි නිතරම කතා කරා මොනවත් ජයග්‍රහණ
කරා නිසාම අමතක වෙලා මොනවත් කරන්න නැගෙන. ඉතින් ඒක කරා නම් තත්ත්වය වෙනම තියෙන දිනුණා. ඉතින් ඒ නිසා තමයි උතුරු නැගෙනහිර ජීවත් වන දමල ජනතාව බෝධරට මේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ. ඉතින් දැන් අවුරුදු 3කට පස්සේ බලනකොට කීප දෙනෙක් කියනවා අපරාධ අපි මේ දුන්නේ තාම අපි ජීවත් වන්නේ මේ කඳුරේ කියලා අපේ ඉඩමට තාම යන්න බෑ කියන්නේ. තව කට්ටියක් තියෙනවා අපිට යන්න පුළුවන් වුණානේ. ඉතින් අපි මේක වෙනස් කරපු එක හොඳයි කියලා කියනවා. මේ ක්ලාසික හාෆ් ෆුල්නේ. හාෆ් ෆුල් අයට ඒක සෑමීමට පත් වෙලා ඉන්නේ. හාෆ් එම්ටි ඒත් ඉන්නවා තාම. ඒකත් කරන්න ඕනේ. ඒකත් කරන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ නැත්නම් ඒ විශ්වාසය කඩා වැටෙනවා. දැන් ඇත්තටම දැන් මේ මේ රජයේ පත් වුණාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහින්ද රනිල් වික්‍රමසිංහ රජේ පත් වුණාට පස්සේ ඒ උතුරු නැගෙනහිර ජනතාවට තිබුණු සමහර ප්‍රශ්න විසඳිලා තියෙනවා නේද? දැන් ඔය හිතමු අපි හමුදාව අත්පත් කරගෙන හිටපු ඉඩම් එහෙම සෑහෙන ප්‍රමාණයක් ආපහු දීලා තියෙනවා නේ? ඔව් සෑහෙන ප්‍රමාණයක් ආපහු දීලා තියෙනවා. මගේ එස්ටිමේට් එක අනුව 150ක් වගේ හැබැයි තව 150ක් දෙන්න තියෙනවා. ඉතින් ඒක ගැන තමයි අපි දැන් සාකච්ඡා කරගෙන ඉන්නේ. ඒකත් කරන්න ඕනේ. අනිත් එක මේ අතුරුදාන් වෙච්ච අයගේ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක්. ඒක නා තාම ජීවත් වෙනවද නැත්ද කියලා දන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒකට ක්‍රමයක් සකස් කරලා දැන් මේ ඔෆිස් එකක් දැන් හදනවා OMP කියලා. ඒක තුලින්වත් මොනා ක්‍රමයකට මොනවාද උනේ කියලා ඒ ඇත්ත දැනගන්න ක්‍රමයක් හදන්න ඕනේ. ඒ වගේ මේ වැදගත් ප්‍රශ්න තියෙනවා. අනිත් එක අපි කියන්නේ දේශපාලන සිරකරුවන් කියලා. රජය කියන්නේ දේශපාලන සිරකරුවන් කවුරුත් නැහැ කියලා. මොන වුණත් ඒ ඉන්නවා කට්ටියක් මේ PTA යටතේ ගත්ත අය 72ක්ද 74ක් වගේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ නිදහස් නඩුවක් තියෙනවා නම් අහලා වැරදුනද කියලා හොයනවා. මේ තුනම මම කියන්න පුළුවන් මේ ඉඩම් ප්‍රශ්න මේ අතුරුදාමිත ප්‍රශ්න අනිත් එක මේ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්න. මේ තමයි වැදගත්. ඒවා निराකරොත් අඩු ගානෙන් අපේ ජනතා හිතයි හරි අපි මේ වෙනසක් කරාට අපිට දැන් මේක වෙලා තියෙනවා. ඒක දැන් කරන්න ඕනේ දේවල්. අනිත් එක පර්මනන්ට් මේ ජනවාරික ප්‍රශ්නෙනුත් විසඳීමට අපි ක්‍රමයක් උපයෝග කරගෙන ඒකට තීරණයකට එන්න ඕනේ. ඔව් දැන් රිමාන්ඩ් භාරයේ ඉන්න අය අතරේ ඇත්තටම සමහර වෙලාවට සැකපිට ගත්තු නිවැරදි කරුවෙ ඉන්න පුළුවන්. ඒ නිසා ඒ නඩු විභාගයක් කරලා ඔවුන් නිදහස් කරන එක හරි. නමුත් කෙලින්ම දරුණු අපරාධවලට සම්බන්ධ අපරාධයක් කළයි කියලා සනාථ වෙනවා නම් කිසියම් කෙනෙක් ඔවුන් නිදහස් කරන්න කියලා අපි කාටවත් ඉල්ලන්න බෑනේ. ඒක සිංහල වේවා දෙමළ වේවා. ඔව් ඒකට අපි කියන්නේ ඔව් බෝ කාලයක් ඒගොල්ලන් ඉන්නවා විභාගයක් නැතුව. නෑ විභාගයේ තිබුණොත් දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඝාතනය තත්කර කියලා ඇටෙම්ප්ටඩ් ඇසසිනේෂන් ඒකට නඩු විභාගයක් ගියා අවුරුදු 17ක්. අවුරුදු 17කට පස්සේ එක්කෙනෙක්ට දඬුවම් දුන්නා අවුරුදු 200ක්ද මොනවාද. තව එක්කෙනෙක් ගැහණු කෙනෙක් එයාව නිදහස් කරා. එයා නිදහස් කරා. නිදහස් කරාට අවුරුදු 17ක් එයා සිරබාරයෙන් හිටියා. මම හිතන්නේ ඕක මන්ත්‍රීතුමා මේ අපේ අධිකරණ පද්ධතියේම දැන් කේස් එක විතරක් නෙමෙයි අපේ අධිකරණ පද්ධතියේම තියෙන ප්‍රශ්නයක් තමයි මේ නඩු දිග්ගැසීම. දැන් ඔය බේල් නෑනේ මේ තියෙන ප්‍රශ්න මේ 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 PTA යටතේ බේල් දෙන්නේ නෑනේ. ඔව්. ඉතින් ඒ නිසා නඩු ඉවර වෙනකල් ඉන්නවා. ඉතින් ඒ වගේ ඉන්න අය ඉන්නවා. දැන් නඩු තාම ඉවර වුණ නෑ. අවුරුදු 20කට වැඩි කාලේ ඉන්නවා. දැන් උපරිම දනුම අවුරුදු 20යි. අවුරුදු 20. ඔව් නඩු විභාගයේ අවුරුදු 20කට වැඩි කාලේ යනවා. ඒ කාලේදී ඒගොල්ලන්ට ඇප නැහැ. ඇපෙන් ඉන්නවා නම් ඒක වෙන එකක්.
ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අපි අනිත් එක අපි කියන්නේ අපි මේ දේශපාලන සිරකරු කියලා වචනේ භාවිත කරන්නේ මේකයි. ඒගොල්ලන් කර වැදගත් මේක වෙන්න පුළුවන්. හැබැයි දේශපාලන ඉලක්කය නිසා තමයි ඒ ඒ ඒ ඒ කරේ. දැන් ඒක නැහැ. ඒක දැන් නැති වෙලා. ඒ ඒ ඒ වගේ ව්‍යාපාරයක් නැහැ. ඒ නිසා දැන් JVP එකට සමාව දුන්නනේ. දෙවතාවක්. 71 පස්සේ 88 89 ඊට පස්සේ කවුරුත් සරදන දුන්නේ නැහනේ. විනාශ කරන්නේ ඒ ඒ ව්‍යාපාරය මේ කරාට පස්සේ ඒගොල්ලන්ට නඩුවක් තියාගෙන දඩුවම් දීලා වැඩක් නැහැ. ඒ දේශපාලන ක්‍රියාවක්. ඒක හරි. දැන් මන්ත්‍රීතුමා දැන් මම හිතනවා දැන් ඔබතුමා ඔය කියපු කාරණා කීපයකටම විසඳුම් හොයන්න ආරම්භ වෙලා තිනවනේ. දැන් අපි හිතමුකෝ දැන් අර පවරාගත්තු ඉඩම් හමුදාවට ඒවා දීමේ ක්‍රියාවලියක් දැන් පටන් අරන් තියෙනවා. ඔබතුමා වගේ 50ක් විතර දැන් දීලා තිනවා. 50ක් විතර එන්න ඕන කියලා. අතුරුදහන් වුවන්ගේ ප්‍රශ්නේ. අතුරුදහන් වුවන් සොයා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ වෙලා තියෙනවා. එතන සමහර අය කියනවා ඒකට විරුද්ධයි. නමුත් මේ රජය ඒ විරෝධතාවයන් නොසලකා අතුරුදහන් වුවන් සොයා බැලීමේ වෙනම වැඩපිළිවෙලක් යනවා. එතකොට දැන් ඒ විදිහේ කිව්ව දැන් අනිතික අධිකරණේ ප්‍රමාදයි කියලා අපි කවුරුත් පිළිගන්නවා. අධිකරණේ දැන් ඔය නඩු extreme ඒ විදිහට කවුරු හරි වරදක් නැතුව හඳවාගෙන ඉන්නවා නම් ඒ වැරද්ද අපි කාටවත් බලපාන දෙයක්. ඒ විදිහ අපේ අධිකරණ පද්ධතියේ මන්දගාමී භාවයක් තියෙනවා. ඒකටත් මං හිතනවා දැන් ඔය ඔබතුමා මතක් කරපු කාරණා සියල්ලම වගේ දැනට රජයේ අවධානයට ලක් වෙලා ඉන්න ක්‍රියාක්‍රමින් පවතිනවා. දැනට සමහර ඒවා භාගයක් කරලා දැන් විදුලියේ භාගයක් පිරලා නම් අපි ඉතුරු භාගෙත් පුරව ගන්න පුළුවන් වෙයි. ඒක හරි. ඒ නිසා තමයි දැනුල ජාතික සන්ධානය දැනුත් මේ රජයට අපේ සහය දෙනවා. සහය කියන්නේ අපි විපක්ෂයේ හිටියොත් මේ රජයට සහය දෙනවනේ. අපි පාර්ලිමේන්තු ඡන්දවලදී දැන් ඇවෑදී අපි මේ දන් දෙනවා. මේක තමයි ඒ කාරණේ. දැන් භාගයක් පිරලා. ඒ නිසා අපි දැන් මේක අත්හරින්න බෑ. අනිත් භාගයත් අපි භාගයක් පිරලා මේක පිරෙමින් පවතිනවා. ඒ නිසා දැන් අපි අත්හරින්න බෑ. ඒක කඩිනම් කරන්න ඕනේ. මේක ප්‍රමාද කරන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. මේක කඩිනම් කරන්න ඕනේ. අපි ඉදිරි භාගයේ පුරවා ගන්න උත්සාහ කරමු. ඒ අතරතුරේ අපි විරාමයකට ගිහිල්ලා යමු ඊළඟ සාකච්ඡාවට.